කොට සමුෘදියයට ගලප පල හරි අපි දුන් අපිදන්න සමුෘදධියය අතව වනම දන්. සමෘයට සමෘදියට ගලප්පල හරි කොටසත් දුන්නා. පන්දාාහා සම්පූර්රයෙන්. එදා පන්දාාහ මදී කියලා ආණ්ඩුව හිතුවනම් අද දෙෙදාාහනු තෙමල් ඒකුල්ල කක්පාදකල තිේන. එකිතාම් බරපතල සාධාරණයක් කලා තියෙන. විශේෂයෙන් මේ අසාධාන කොයියාාකාට සිද්ධවනොදක ොත් ෙව ඇත්තරනම කතතුොත්. ද නුසේකු තිලබ බන්න ැරිතත් අතරතිරු. අපි දන්නවා මේ සමුෘද ලාබී වැඩිහිට දීමනාදී ආණ්ඩුව ප්‍රතිලාබ නොලබන අද සමාජයේ විශාල පිරිසක්කින්වා මේ ජීියෝනොපාය ඇහින් වෙේච මිනිස්සු. බස්වල වැඩකරපු රියදුරන් හොන්ඳොස්තරවරු ස්වන් රැකියාවන් කරපු අය සලොන්යක්ක්දාගන හිට බය පාසල් ලමුන් ප්‍රවාහනය කරපු අය මුන්ටි සෝරි අප පවත්තගනේ පාිකාවන් මෙආදී වසයෙන් සමාජයේ අද රැකියාවල් කරගන්න බැරුව. සමෘධියත් නැති වෙනත් ප්‍රතිලාබත් නැති. විශාල පිරිසක්කීත්නවා. එකොට අපි සංඛයාලය කර බලන්නකොරදැන් පහැදි වෙනවා සමුෘධිලාබී ප්‍රමාණයක් අයින් කල දාලා. ඒ සමාජය අනිත් අ අයටත්ම අවථාව නැති කරලා තිය ත්යක් තමයි තියෙන්. විශේෂ අපි දන්න සම්ෘධ ලාබී කියල කියැන්නේ හොපියල් හාර්සසිය විස්සක එෙක්දාස් පන්සියක ආද පුංචි මුදලක් තමයි ුද ලබන්න. මේ ජීවන ද මත ජීත්තද බෑ. එහෙමති එද්දී. අර තව වැඩි පිරිසකොත් මේ අවස්ථාව ලබා දෙන්න වුවමනාවති යද්ද. ඒ පිරිසගනුත් පරිසක් අයි කරලා සමුෘති ලබන පිරිසත් අයින් කරලා. රජයෙක් හැමදීමනාවක් මොනහම්ටම හර ලබන සියල දනාවත් කප්පාදු කිීම ඕනාව තමයි දෙදාහක් දෙනවයිගෙ එක පෙන්නලා කිසිවක් නොදී ඉන්න එක. ඒ තා හොඳින් පේනවා සමහර ප්‍රදේශවල දිිස්ට්‍රික්කවල අද මේ තෝරාගැනීම කරන්න බැරුව නිලධාරින්. තාම් රපතල පපහස්ට අයට පත් කළ ඉතු. ඉතාම් බරපත පහස්තුට අයට පත්වෙලා ඉන්න. මොකද මේ චක්ක්‍රලයක ඉදිරිපත් කළ තියනම අහිංසක මේ වසංගතය තත්ත්ය නිසා ජීවෝනෝපාය අහින්මච්ච මිනිසුන්ට ජීවනාධාරයක් දෙන්න නෙමෙයි දෙන එකත් ලබන එකත් ලැබෙන එකත් ඉවත් කිරීමේ පදනමති. දෙනවයි කියලා පෙන්නලා රැවටීමක් කල තියෙනෙමේ. ඒ හොදාාකාර තේරු මුොදාහරනයක් ත්තුොත්. දි්‍ර සමුෘදිලාබි පවල් ප්‍රමා සමුෘදධි ප්‍රතිලාබි පවල් ප්‍රමාණයඉන්න හැටහ එදා සයිසිය හැත්හයක් හැබැයි දැම් මේ අඩුවාදෑම් ලාබී මුළු පවුල් සංඛ්‍යාව හටියට ගනන් හදාගන තියෙන්නේ පනස්තුන්දා සයිසිය කොළහයි. එතකොට මේකන්නේ සමුෘධලාබින් ප්‍රමාණය සම්පූර්ණ අයි කරලා. අනිකුත් ප්‍රතිලාබ මට්ටම ලැබිය ුතු ප්‍රමාණයයක් ඉතාම සුල් ිරිසත්ටමටම යරගන තිය. දාහරන හැටිගත් ොත්හෙම මාතර දිිශට්‍රිකම වැලිගම සමුදිපතිලලාබි පවල්ලි ොහදාස අසුවවෙ එකක් හැබැයි මුළු පවුල් සංක්‍යාවෙන් හිමිකම් ලබන දෙදාහා ප්‍රමාණයට අරන්තියෙන්නේ එක්දස් දෙදා සයසි අසුව එකක් පවනයි. සමුදිලාබින් සම්පූර් නිගත් කළ තියෙනු. ගොවිරක්ෂණයන් දායක වෙච්චායකින් අයින් කරල තියෙනවා. වැඩිහිට දීීම ාවක්ල භචාය අන් කල තියර. අවසානිි කල තියෙන්නේ ආණ්ඩුවට කිසිවක් ලබා නොදන පදනමකට තමයි මේ දෙදාහත් ලබා දෙනක ගෙනල තියෙන. අපි ආණ්ඩුවට විශේෂෙන් බල කරලා තියෙනෝ. අද රටේ ජන සාමාන ජනතාව ඉතා පීඩාකාරි තත්වකට පත්වල ඉන්න වෙලා වෙදි. අහිංසක ජනතාවට ජීවන මාග හිමවෙල තිෙන වෙලා වෙති. ඔවුන්ට ලැබෙන මේ සොච්චම් මුදල පවා ආණ්ඩුව කපාදු කරලා තියන්නේ. ඇහම ක පාද කළ ද ද ආන්ඩුවට ද අත්‍යවශ්‍ය වියදන් හැටියට ව්‍යදන් කර දෙවල් බාට පත් කලා තියෙෙන් මනාද. ආණ්ඩුව වියදන්ර දෙේල් බට පත්තලා තියනවා අපි දකින පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අද ජොගින් පාකක හදන එක. ඇවිදි මන්තීරු අශ්‍යයි රට. අපේ අව්‍යාව ප්‍රමුකතාවයක්ද මේ වෙලා කියර බලන්නුව. එත ඒවට වියදන් කරන සල්ලි. ආණ්ඩුව පහුකේ දවස අපි දැක් කැබිනට රනගත්තා. දොලර්මිලන එක්දා සරටසිය ගානක් ප්‍රියදන් කරලා කැපරත හැට දෙකක් ගන්න අලුත් මුදල් නැමතිවරයට එ මුදල් අමාත්‍යංශයට ත ඒට අ ඒකද මේ රටේ මේවෙලා ප්‍රමුකතාවශතාවේ. ආයෝජන මණ්ඩලේ බිල්ඩින් දෙකක් තට්ටු ආයුදරමණඩලේටවශ තට්ටු දෙකක් පෙසස් කරණය කරන්න ආණ්ඩුව ලක්ෂ හත්සිය ගානක් ප්‍රියදන් කරා ඒක මේ රට මේවෙලා ආයෝජී වලාගෙනවා යෝජක එන ප්‍රමායි් කැඳවගන්න වැඩ කරන්න අත්‍යවශ්‍ය උමනාව කලාාද. නෑ අයෝජන ම්ඩලේ ඇතුළෙම නිරධාරින් බඳවගන්න පුළුවන්කමතිීද ඒ නිරධාරින්ටිට නොදී සභාපතිය තුමාගේ වුවමනාවට පමණක් යත්තො නොමතික උමනාවට විසි නම දෙනෙකුට බැටු පැටියට ලක්ෂේකසිේ හැට එකක් කියවෙලා විසි නම බඳෝගෙන ඒ විසිනම දෙනට ඉන්න ඉට කටහදාගන්න තමයි අයෝජන මණ්ඩලේට අවශ්‍ය තට්ටු දෙකක්. ප්‍ර්සන්ස් කරය කරන්න මේ ලක්ෂ ගානක් වියදන් කරන්න. අපි දනම් මෙතන එහා පැත්තේ පාලිමේන්තුව ලඟ සඳුන්වුවය නක්වවෘර්ත කර නාමා රාජ පක්ෂ ක්‍රීඩාය මතිවර ඇවිල්ල පෞගිය දවස ලක්ෂ කරනක් වියදන් කරලා. එත මේ කොරණ වසංගත තත්ත්ේදී. සාමාන්‍ය ජනත පීඩාවට පත්තිලින් දැද්දී. ඒවද රටේ මූලි ගවශ්‍යතාවයන් නතිය. ප්‍රමුකතා අශ්‍යතාවන් තියෙන්. ඉති ඒ අව්‍යාවන් ප්‍රමුකත අවශ්‍යාවයන්නන්න. ඇයි අද ආදායම්මාර් ගහින්වෙල ඉන්න සමුෘධලාබී ප්‍රතිලාබයට ලැබෙන්න තියෙන ඒ ප්‍රතිලාබේ ලැබන මනුෂ්‍යයට මේ තෘපියල් දෙද දනක කක්්පාදු කරන්න. ඇයි මේ වෙලාවේ රෝගීන් රෝහල්වලටේ නක සීමා කරගන්න ඕන නම් අත්‍යවශ්‍යෙන්ම දෙන බෙහෙත්වල මිල වැඩිකිරීම සඳ ගැසත් ගහන් ආණ්ඩුව මේ වෙලාේ මන්ගේ ජමිත්‍රීන්ට ජාවාරන් කරන්න අවශ්‍ය කන්න පදන මහදාගන්න මිලපාලනයක් නැතුව වෙල්ද පොලේ මිල වැඩි කරන්න ඉඩහදා දලතියෙන්. අත්‍යවශ්‍ය පාරිවෝක බා්ඩුවෝල මිල වැඩිගන්න ඉඩහදාදීලතිය. අපි එක නිසා ආණ්ඩුවට බල කරන්නේ දැන් ආණ්ඩුව මේ ආණ්ඩුව තවතුරටත් ජනතාවෙන්ුවෙන් කටුක ආ්ඩුවක් නොයන බව ජනතාව තේරුම් ගන්න ඕන වගේ. අපි ආ්ඩුවට බල කරවා මේ මොහොතෙදී. ආණ්ඩුව ජනතා පිල්ිබඳව තින වගකී මත්හරන්න කටයතු කරන්න නැතුව. විශේෂයම මේ අත්‍යවශ්‍ය බා්ඩුවල මිල ඉහලයාම නිසා ඇත්වවෙච්ච තත්ත්වය පාලනය කරලා ජනතාවට සහනයක් ලබාදීම සහ ආණ්ඩුව කළ යුතු තියෙනවා. ඒවගේම විශේෂයෙන්ම මෙ නිරෝධයනට ලක්බල ඉන්න පවල්වලට ලබා දෙන ප්‍රතිලාබය වියලිය ආහාර ප්‍රතිලාබය. අපපාදු රීම හම අතර කරන්න ඕන ඒවාගේම රුපියල් දෙදාහ අඩුතර මේ දෙදාහහින් හරි ලබාදන ඒ ප්‍රතිලාභය සහනය ලැබෙන්න්න ඕන සියල් දෙනාටම ලබාදීමට කටුතු කරන්න ඕන ඒ සඳහා ආණ්ඩුව කටයුතු කරන්නේ නැත්තන්. ඒ වෙනුවෙන් ජනතාවත් එක්ක විවෘර්තව හඬක් නගන්න අපි සූදානම් විශේෂම අපේ රටේ ජනතාවට ඉල්ලලා හිට නො ආණ්ඩුව මේ තමන්ගේ. ජමිතරයෙන් සන්තෝස කරමින් ව්‍යාපාරික වලල්ලක් සන්තෝස කරමින් මේ සිද්ධ කරගන යන ජාවාරම මේ සිද්ධ කරගන යන සූදුව පිළිබඳව තේරුම් ගන්න කියලා ඒ තේරුම් අරගෙන මිට එරෙහි වෙන්න ජනතාව හැටියට. විශේෂයෙන්ම මේ සඳහා මෙදිහත්වය හැකි කණඩායම් හැටියට ඔබ හැම දෙෙනම මදිහත් වෙන්න කෙන ඉල්ලීම අපි ඔබ හැම දෙනාගෙන්ම ඉල්ලා සිත්වා. ඒවගේම අවසාන වසයෙන් මාධ්‍යවේදී සහදුරූ. ඩක්මගේ මාධ්‍යවේදෙක් හ න ප්‍ර්ික පිල්තුරක් තියන බලාපොත්තුවයෙනවා විශේෂයම අෞෂධ නයාමන අධිකාරයේ ඊයෙන් දත්ත අවකාශයේ තියන තොරතුරුමැකින් පිළිබඳව ප්‍රශ්නයක් නමු කලා තියනවා අපි දන්නවා මේ අෞෂධ අධිකාරයේ මේ වෙලාවෙදී අවෂද දැ ජාවාරමක් සිද්ධ වෙන කාලවකවානුවක්. දල ි මින් ඉන්න කානුව අප ඉදිරිපත් කරපු කාරණනත් ඇතනට මවෂ වට්ටෝ පිළිබඳ ඇනුම් ලබාගැනින් පිළිබඳ බෙදා හැරින් පිබඳව මිලදී ගැනින් පිබඳව. රජයේ රහස් දත්ත ගබඩාවක තියෙන දේවල්. එවට යන්න පුළ අංකමතියෙන් එදත්ත පරීක්ෂා කරන පුළන් වෙන්නේ නිශ්චිත වසේම හතර දනකොඩයි කිය කියල යෙද්ද. නම් කල්ල තියෙද්ද අපරාධ පරරිීක්ෂණ පපාර්මේන්තුව පිළිබඳව ඩිදුර පරරික්ෂණ කරනවනා දැන් ආණ්ඩි වගකීම තමයි මෙන්න දත්ත මැකීම පිළිබඳව සියල තොරතුරු හෙල්දරව කරනය එක. අඩුතරම දත්ත බාර ඉන්න කෞුද. ආණ්ඩ වගකීමෙනුවෙන් දත්ත පිළිබඳ වගකී මරගෙන ඉන්න කෞුද කියලක හතරදනානන්ගේ හතර දෙනා කෞුද කියන එකවත් මේ වෙලා රට දැන ගත ුතුති කරු. මොකද මේවා ජාති ආරක්ෂ පිබ ප්‍රශ්ය බාට පත්වේ. ආ්ුව ත්තකයාාවලිය පිළිබඳ වගකීම තියෙන්නේ විදුු සන්දේශන දෙපාර්තමේන්තුවට නම්? ආණ්ඩුවේ වගකීම රාජ්‍යවක්කීමක් හැටියට තියෙනවනම් අෞෂදවැනිදේක අවෂද නයාම අධිකාරයේ වගේ ආයතනයකදී. දත්ත මැකුණයි කෙනෙ අපි හිතන්න මේ වෙලාවෙදි රටේ ජනතාවට සාධාරණ කරන්න පුළන් දෙයක්ටමින්. මොකද ලංකාවට ගන්නනෞෂ පිළිබඳව අලුතෙන් අවෂදයක් හඳුන්නාදීන් පිළිබඳව මූලිකව තීන්දු තීරගන්න ආයතනයක. ඉතිහාස මේ වසෙන් දත්ත මැකයාමය කියෙ එක පිළිබඳව බලද්දි ඕන ැකිෙනකුට සාධාරණ සැකයක් ඇතිවෙනවා මේ අෞෂද මාෆියාවක් ක්‍රියාත්මක වෙනවාද. අෞෂධ මාෆියාවක වුවමනාවක් වෙනුවෙන්. එවැනි ජාවාරමක වඋමනාමක් වෙනුවෙන් මේ දත්ත මැකීමේ ක්‍රියාවලිය සිද්ද කාද කියලා. එම්වෙන්නේ සාධාරණ සැකයක් ඇතිවීම වැලක්වීම නං ආණ්ඩුව කළ යුත්තේ මේ පිළිබඳව තියන සියලු තොරතුරු සමාජ ඉදිරිපත් කිරීම. දේශපාලන වසයෙන් දත්ත මැකීමේ ක්‍රියාවලිට අදාල කිසි කෙනෙක් ආරක්ෂා කරන්න නැත්තන්. අපි විශ්වාස කරවා ආණ්ඩු අනිවායෙන්ම පිළිබඳ ොරතුරු සමාජ හිෙල්දරවල ුතු තියරම්. එම හිල්දරව කරන්නේ නෑ කියනක න්න ආ්ඩු ඔප්පු කරන්න වෙන මුක් නැයි මේ දත්ත මැකීමේ ක්‍රියාවලිය දේශපාන හස්්‍යයාන් විසින් අනුගහදක්වල සිද්ධකන ක්‍රියාවලියයක් හැටියට. එන් අපි විශේෂම අආධාරණය කරන මේ වකොටේ පිළිබඳ තියන පරක්ෂණවල මට්ටම තොතුර පිබඳව. විවෝර්තව සමාජ කරුණ ඉදිරිපත්කාන්න ඕන විශේෂෙන් දත්ත බාර හිට බය කවද කියක පිළිබඳව ඔවුන් දැන් දරනවකී ොනවාද කියනක පිළිබඳව ඔුන් දැන්ගඉන්න කොටරද කියක පිළිබඳව ආ්ඩුව රට කරුණු ඉදිරිපත් කල යුතුයිෙන තමයි අපි අවධාරය කරන්න. විශේෂෙන් අපට අවශ්‍ය වනේ මේ වෙලාවෙදි ජීවන විය මත් එක් රට ඇතිවල තිෙන ත්වත් ආණ්ඩුව නිරෝධයනය කරන නිරෝධයනය වන පවුල් සඳහා. බාන සහානයන් කප්පාදු කරපු ආකාරය පිළිබඳවත් රටේ ජනතාව හටියට ඔබට කරුණු ඉදිරිපත් කරන්න ඔබට අවධාරණයන් සිද්ධ කරන්න අපි බලාපොරොත්තුවෙනවා ඉදිරයේදීත් මේ තියන තත්වයන් පිළිබඳ තවදුරටත් වැඩිදුරටත් කරුණු සමාජී සහ අවධාරණය කිරීම සඳහා එසේ කරුණු ඉදිරිපත් කරමින් අදා අපේ මාති්‍යකච්ඡාව කටයුතු මේ නවසකරවා බොමිස් තු හැම්දනට.